නොයිස්ටීවක අයිති කෙන කවුද බා කියන කතාවට ගොඩාක් අය මෙම කියලා තිබ්බා. පාර්ලිමේන්තු මන්ත්‍රී වර ප්‍රසාදය කියන හොඳ චාන්ස එකක් ද ඕනම කෙනෙක්ට බයින්න පුළුවන් නෑ. මට ඉතින් අතින් පයින් ගහ ගණ්ඩත් බෑහු මට වඩා ගොඩක් උසම හද පුද්ගලේ මං හිටනින්ද වෙනකොට එකක් එලියට දාන්නම්. එතකොට මේ බෑ කියන හැම කෙනටම තෙරේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන නයිට ලබ් එකට නවා කියෙනෙ අපාසයක් වුණේ කොහොමද මටන් එක අපාසයක් පේන්නේ පාස්කු පයට සම්බන්ධයට දඩුවන් දෙනවා MCC කිසිම අස්සන් කරන්න නෑ ඔවා කියගෙන ආපු කට්ටි දැන් කරන්න වෙනම දෙයක්න ම හිතන සජිත් ප්‍රේමදාස මැතුමාට දුන්නොත් ඔහු ජව සම්පන්න ගමනක් යැයි. මෙතැන් සිට ඔබ නරඹන්නේ ෆේස්ට පෙස් වැඩසටහන හරි ටීවී ඔස්සේ විකාශනය වන. තාමත් ඔබ හරි ටීවී YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම තමයි හරි ක්‍රියේෂන් YouTube channel එක සහ ලහිරු මුදලිගේ YouTube channel දෙකත් තාමත් ඔබ සබස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. විශේෂයෙන්ම ෆේස්ට ෆේස් වැඩසටහන ස්ටෑන්ඩ් බයි විත් ලහිරු ආදී වැඩසටහන් ඉක්මනින්ම කලින්ම නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනවා. මේ දවස්වල හිරුනික ට්‍රෙන්ඩින් වල ඉන්න කෙනෙක් නේ මං හිතන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ අපේ ලංකාවේ ගොඩක් මිනිස්සු හරි ආසයි ඕනම දෙයක කුණු රසය බලන්න. ඉතින් ඇත්තටම මම විසින් පාර්ලිමේන්තුවේ කතා කරපු පළවෙනි වතාව නෙමෙයි ඕක. මම ආවේගශීලීව කතා කරපු පළවෙනි වතාවත් නෙමෙයි. පාර්ලිමේන්තුවේ අනන්තමම යෝජනා මන්ත්‍රී යෝජනා විදිහට ගෙනලා තියෙනවා විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන්. හැබැයි එකක්වත් ට්‍රෙන්ඩින් උනේ නැහැ. මොකද ඒ වගේ මිනිසුන්ට ඇති වැඩක් නැහැ. මිනිසුන් හරි කැමති ගොඩක් මිනිස්සු ගොඩක් කැමති අනික් අයගේ දෙයක් ඕපු දූපයක් එහෙම අහන්න. ඒ නිසා දැන් මේ දවස්වල මම හිතන්නේ මම ට්‍රෙන්ඩින් වෙලා තියෙන්නේ. ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩම ඉන්නවා මං හිතන්නේ. රංජන් රාමනායක මහත්මයා තමන්ට ලැබුණු දුරකථන සංවාද පටිගත කිරීමේ ක්‍රියාවලිය නිසා ඇති වූ සමාජ ව්‍යාකූලත්වය ඔබ කොහොමද දකින්නේ? මෙම ඔහු විසින් කරපු දේ ඇත්තරම තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව ඔහු ඒ කරපු දේ ඉතාමත් පෞද්ගලිකත්වය කාගේ හරි ප්‍රශ්නයක් වෙන දෙයක් වුණේ. ඉතින් ඔහු දැන් එකට කියන හේතුව තමයි මේ සාක්කිති තබා ගැනීම සඳහා තමයි මේ රෙකෝඩ් කරේ කියලා. හැබැයි පසුව අපි දැනගත් විදිහ තමයි ඒකට ඇප් එකක් ඔහු ෆෝන් එකෙන්ම ෆෝන් එකෙත් මේ නිරන්තරයෙන් කතා කරන ඕන කෝල් එකක් රෙකෝඩ් වෙන විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ඔහු මේවා ඔක්කොම අපි දැනුවත් වීම හැටියට මේ එදා දවසේ කතා කරපු ඔක්කොම CD එකකට ගන්නකොට ඒකේ අර මේ නිකන් සාමාන්‍ය කතා යාළුවෙක් එක්ක කතා කරන ඒවත් එක්කම තමයි ඔහු එහෙමම තවත් CD එකක රයිට් කරලා තියෙන්නේ. ඒ අනුව තමයි ඒක විශ්සින් ඒ දේවල් තමයි මෙලියට ගියේ. ඉතින් ඇත්තටම අපි පාර්ලිමේන්තුවේ අලුතින් පත්වෙච්ච මේ මන්ත්‍රීවරුන්ගේ වෙනම කණ්ඩායම් තියෙනවා. දැන් මගේ හොඳම යාළුව තමයි රෝහිණි කවිරත්න, තුසිතා විජේමාන අපි තුන්දෙනා තමයි එකට කන්නේ බොන්නේ එකට මේ පාර්ලිමේන්තුවේ කමිටිස් වල ඉන්නේ එහෙම. එතකොට මේ ටීම් එකේම අපි සාමාන්‍යයෙන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉතින් අපි සාමාන්‍ය මිනිස්සුනේ අපිට වෙනම යාළුවෝ කණ්ඩායම් ඉන්න. ඉතින් මගේ යාළුවෝ සෙට් එකේ ඉන්න කට්ටිය තමයි මන් දෙක කියපු දෙන්න කවින්ද, එතකොට හෙක්ටර් අප්පුහාමි, එතකොට තුෂාර ඉඳුනිල්, හේෂා, චමින්ද අපි සෙට් එක. ඔය සෙට් එක එක්කෙනෙ තමයි රංජනුත්. අපි ඔක්කොම එකට තමයි හිනා වෙන්නේ කතා කරන්නේ කමිටිස් වල ඉන්නේ. ඉතින් අපි මේ සාමාන්‍ය පුද්ගලයන් වගේ ඕන තරම් දේවල් කතා කරනවා. ඉතින් වැඩේ තියෙන්නේ මෙතන සමහරක් තැන්වල මම ඉතාමත් වගකීමෙන් කියනවා ගොඩාක් සමහරක් කොන්වර්සේෂන් හැමදේම සංස්කරණය කළ තියෙනවා. මම දැක්ක සමහරු කෙනෙක් සංස්කරණය කරන්න බෑ කියලා. මම ඒක ඔප්පු කරන්න හිට අනිද්දා මමම සංස්කරණය කළ එකක් ඉස්සරහට එළියට දාන්නම් මම. එතකොට කටියට තේරෙයි මේක හරි ලේසි වැඩක් කියන එක. ඔබේ කියලා එළියට ආපු හඬ පාටවල තිබුණා හඬ ඔබේමද? මගේ දෙවනි හඬ පටේ ආපු සමහරක් තැන්වල හඬත් ඇත්තට මට හිතෙනවා මේ වෙන් කියන්නේ පොඩි වෙනසක් කරලා කියලා. මම කියන්නේ ඔය ඕක තනිකර අර කම්පියුටර්කට දැම්මම ඔය තනිකර තරංගත් එක්ක යන වැඩක් නේ ඕක. ඒ කියන්නේ ඉතින් දැන් සමහර ඉතින් මන් දන්නේ මගේ හඬම තියෙන කෙනෙක් දාලත් දන්නේ නැහැ. හැබැයි සංස්කරණය කරලා තිනවා, හඬ සංස්කරණය කරපුවත් තිනවා. දැන් පළවෙනි උදාහරණයක් විදිහට මමයි රංජනෝයි කතා කරපු පළවෙනි හඬ පටේ ඒකේ ගරු ස්වාමීන් වහන්සේලා ගැන යම් කිසි සාකච්ඡාවක් එනවා. ඒ සාකච්ඡාවේදී මම රංජන්ට කියනවා මේ අයි ඔයා හාමුදුරුව ගැන කියපු කතාවේ 95%ක්
වැරදි කියලා කියපු එක එක වැරදි. එහෙම නෙවෙයි ඇත්තටම වෙන 95% හොඳ මේ 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 ඇත්තටම අපිට පසඟ පිටුල මන්දිර බ්‍රහ්ම ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි ඒ අතරතුර චීවරයට මුවා වෙලා මේ මුළු ශාසනයටම ප්‍රශ්න ඇති කරන අයත් ඉන්නවා කියලා මම මේ කියපු කතාව විතර එඩිට් කියන්නේ අයින් කරලා. එතකොට ඒක අපිට වාසි සහගත සහ ඔවුන්ට අවාසි සහගත විය හැකි කියලා එඩිට් කළේ. වගේම ඔබට සාමාන්‍යයෙන් ඒ තරම් මතකයිද ඔබ කතා කරපු දේවල්? මට 100 මට ඕන කෙනෙක් මම ඔබත් එක්ක මේ කතා කරන දේ වුණත් මට කතා කරන ඒවා සාමාන්‍යයෙන් හොඳට මතකයි. මොකද මම හැම වෙලාවෙම සිහියෙන් ඉන්න හින්දගෙන ඒකට සිහියක් තියෙනවා. සිහියෙන් ඉන්නකොට කතා කරන හොඳට මතකයි. ඒ වගේම තමයි දැන් ඔබ හිතන්නකෝ දැන් ඔය බබා කියන කතාවට ගොඩාක් අය මේවා කියලා තිබ්බා. රංජන් පාර්ලිමේන්තුවේ කෙනෙක් ඕනම කාන්තාවකට ওই විදිහ තමයි කතා කරන්නේ. ඒ ඔහු කතා කරන විදිය. ඒත් වැඩේ තියෙන්නේ මේ දවස්වල යනවනේ අර මං කිව්ව ප්‍රිසන් බ්‍රේක් 2 වැඩසටහන යනවනේ. ඒකට අදාළ වෙන චරිතයන්නේ මම දැන් මේ ඒ හොඳට බලන්න මේ එළියට ආපු හඬපට ශානිගේ හඬපටයක් ආවේ. ඒකත් ඒ ප්‍රිසන් බ්‍රේක් 2 එකේ මල්ලි මුදවා ගැනීමට බලපාන හඬපටයක් ඒක. එතකොට පද්මිනී රණවක විනිසුරුතුමියගේ හඬපට එළියට ආවා. ඒකත් ඒ හා සම්බන්ධකින් ඔබ තනියෙන් ඕන කෙනෙක්ට මේක තේරෙනවා හොඳට හිතලා බැලුවා. මම දැන් මේ 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 වෙලාවේ ඔබ විශේෂම පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයත් එක තමයි ගොඩක් සමාජ මාධ්‍යවල කතා බහ වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලට යටත් වෙලා තමයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා බහ කරන්නේ. එළියේ ඇවිල්ලා මේ දේවල් කියන්නේ නැහැ. මොකද මේ දේවල් බොරු නිසා තමයි එළියේ ඇවිල්ලා කියන්න බය කියන දේ. ඉතින් දැන් බාරන් රහිරු මට මුළු සමාජයම එක්කහ වෙලා මට මඩ ගහනවා, මට ගල් ගහනවා. මට කිසිම ප්ලට්ෆෝම් එකක් නැති වෙලාවක මම කොතන ගිහින්ද මගේ නිර්වත්තතාවය කතා කරන්නේ? මම මේ නිර්වත්තතාවය කතාන්නේ මට මඩ ගහන අයට නෙවෙයි. මට අදටත් මේ මගෙන් ප්‍රශ්න අහන උදවිය ඉන්නවා. මට ඡන්දේ දීපු උදවිය, මට ආදරය කරන උදවිය හැම කෙනාම මගෙන් අහනවා මේ මොකද්ද උනේ, මේකට මොකක්ද දෙන්න තියෙන පිළිතුර කියලා. එතකොට මට කොහෙවත් තැනක් නැත්තම් කිසිම තැනකින් මට අවස්ථාව ලැබෙන්නේ නැත්තම් කිසිම මීඩියා එකකින් මං මගේ මට කියන්න කොහරි තැනකද. මම දැන් කාන්තාවක්, දැන් මම කාන්තාවක් වීම නිසානේ මට මෙච්චරම මේ මේ පුදුම මඩ ගැහිල්ලන්නේ. මම දැකලා නැහැ ලංකා ඉතිහාසයේ ඔය චන්ද්‍රිකා මැඩම්ට ඒ දවස්වල අපි දැකලා තිනවා අනන්ත මඩ ගහලා දුන්නා. හැබැයි ඒ තරම්වත් මේ මුහුණ දීලා නැහැ. මම මුහුණ දීපු තරම් එතුමියවත් මං හිතනවා මුහුණ දීලා නැහැ කියලා. ඇත්තටම මට අපේ සුනිල් හඳුනිති සහෝදරයා මේ කතා කරගෙන ඉන්නකොට මගෙන් ඇහුවා මන්ත්‍රීතුමිය කොහොමද ඔහොම ඉන්නේ? මොකද මගේ රංජන්ගේ හඬපටයක් එළියට ආවා. ඒක ඇති දෙයක්වත් නැහැ. ඒකේ අපි කතා කරන්නේ මේ සාමාන්‍ය දේශපාලනය ගැන. හැබැයි ඒක එළියට ආවමත් මට ඇත්තටම මේ එදා දවසේ මම හරිම මේ මේ කනගාටුවෙන් හිටියේ. මට වතුර ටිකක්වත් බොන්න මේ නිකන් හිත හදා ගන්න බැරි නෝ මොකද්ද මේ උනේ කියලා. මේ තනිකර අපේ පෞද්ගලික ගැටුම්ද? ඔබතුමිය කොහොමද ඔහොම ඉන්නේ කියලා ඇහුවා මගෙන්. ඇත්තටම මේක මටත් පුදුමයි. මට මේ ඇවිල්ලා මම කොහොමද මෙහෙම ඉන්නේ කියන එක. මොකද මෙතනින් එහාට වෙන දෙයක් නැහැ නේ ඇත්තටම කාන්තාවකට. දැන් මුළු සමාජෙම මාව අන්තිම නරක, අන්තිම වනචර එහෙම කාන්තාව බවට පත් කළ ඉවරයි. ඉතින් මෙතනින් ගොඩ යන්න, ඒ කියන්නේ මම මාව මේ දාලා තියෙන தත්වෙට මට උත්තරයක් දිය යුතුයි. මොකද ආයමන් දේශපාලේ කරත් එකයි. හරි, ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදය කියන්නේ හොඳ chance එකක්ද ඕනම කෙනෙක්ට බයින්න පුළුවන්? නෑ, මම එතනදී දැන් මම පුද්ගලයන් කීප දෙනෙක් ගැන කතා කරනවා. ඒ කතා කරපු එකක්වත් මඩ නෙවෙයි. මඩ කියලා කියන්නේ බොරු වලට. මේ ඇත්ත කතා, කියන්නේ ඇත්ත දෙයක් කවදාවත් මඩ වෙන්න විදිහක් නැහැ. මං කිසිම තැනක මම කිසිම කෙනෙක් ගැන මම බොරුවක් කියලා නැහැ. හැබැයි දැන් ඒ සිදු කරපු ප්‍රකාශ, ඔබ ඒ එල්ල කරපු චෝදනා කොයි වෙලාවකත් එළිය මාධ්‍යදී ප්‍රකාශ කරන්නේ නැහැ. ඔය ඉතින් ඇත්තරම මම ඒක තමයි අනික් පැත්තරත් මට කියන්න තියෙන. දැන් මං ගැනත් ඔය කියනවනේ දේවල් සමහරු. ඒ කියන දේවලුත් එළියට ඇවිල්ලා කියන්නේ හරියට පේන්නේ, කියන්නේ හරියට මේ මේ ඩිරෙක්ට් මට කියන්නේ නැහැ නේ කිසි කෙනෙක්. ඒ කියන්නේ දැන් ඔය ඕන කෙනෙක්ට පුළුවන් කම්පියුටර්කට මුවා වෙලා ඕන දෙයක් කියන්න ඕන කෙනෙක්ට. හැබැයි මම දැන් ඔය සමහරු මට අභියෝග කරනවනේ එළියට ඇවිල්ලා කියන්නේ, එළියට ඇවිල්ලා කියන්නේ කියලා. ඒක තමයි ඔවුන්ට අවශ්‍යත් මේ වෙලාවේ. මොකද එතකොට දැන් මේ තියෙන ගැටලු ඔක්කොමත් එක්ක ඕන්න පුළුවන් කොහොම පුළුවන් නම් ඔප්පු කරන්න මේක කියලා මට යම් කිසි විදිහකින් නඩු මාර්ගයකට යන්න. හැබැයි වැඩේ තියෙන්නේ එහෙම මට මම මේ තොරතුරු හොයාගත්ත තැන් සහ තොරතුරු කියපු පුද්ගලයන් මෙහෙමනොත් මට සිද්ධ වෙනවා නේද පාවා දෙන්න. එතකොට මට මේ කියපු පුද්ගලයන් මාධ්‍ය ලෝකෙට සම්බන්ධ කට්ටිය, සමහරක් වෙලාවට ඒ ස්ථානවල වැඩ කරන කට්ටියත් මට කියලා තියෙනවා. එතෙන් මොනොත් ඒ හැම කෙනාම මට පාවා දෙන්න සිද්ධ වෙනවා.
දැන් ඒ වගේම තමයි ඔබේ කතාවේදී ඉරාජ් වීරරත්න චෝදනා කරනවා. ඉරාජ්ගේ නොයිස් ටීවී එකෙන් 15 දිනක කණ්ඩායමක් දාලා මේවා එඩිට් කරනවා කියන්නේ. ඔබට ඒක සනාථ කරන කරුණු කාරණා තියෙනවද? මට මම මේ කතන්දර ඔක්කොම මම කියන ඒ සියලුම කතන්දර මම යමක් දැනගෙන සහ මට ලැබිච්ච තොරතුරු අනුව මම කිව්වේ. එතකොට මට දැන් මේ අවස්ථාවේ ලැබෙන තොරතුරු ඔක්කොම ඇත්තයි කියලා දේ. මේමයයි. මට සමහර දැන් ඔහු කියනවා නම් ඒක එහෙම නෙවෙයි කියලා, ඔහු ඔප්පු කරනවා ඒක එහෙම නෙවෙයි කියලා. ඉතින් අනික් කාරණාව තමයි මට ඒ ලබා තොරතුරු ඉතින් මගෙත් එක්ක කරපු සංවාදයක සඳහන් කරා. මීට කලින් කරපු සංවාදයක සඳහන් කරනවා එහෙම කිසි දෙයක් කරන්නට බෑ. එහෙම තාක්ෂණයක් නෑ. නොයිස් ටීවී එක අයිති කෙනා කවුද? මේ ඉරාජ් සඳහන් කරනවා ඉරාජ් විතරක් නෙමෙයි ඒකේ අයිති කරු කියලා. ඔව් මම කියන්නේ අයිති කෙනා නම පොඩ්ඩක් ඉන්න. මට කෝල් එනවා ඒක දිගට ඒ අයිති ළමයාගෙන්. මම වැරදිලා මට මිස් කෝල් එකක් ගියා. ඊට පස්සේ ඒ ළමයාගේ නම තමයි දිනේෂ් උඩගෙදර කියලා. ඒ නොයිස් ටීවී අයිති ළමයා. ඒතර මේ ඔහු මේක නෑ බොරු නම් බොරු කියන් පලන් ඉරාජ් මහත්තයාට. ඉරාජ් මහත්මයාත් ඒ දිනේෂ් උඩගෙදර කියන දෙන්නම බිස්නස් පාර්ට්නර්ස්ලානේ. දිනේෂ් උඩගෙදර කියන මහත්මයා ඉන්නේ මම හිතන්නේ ඇමරිකාවේ ටෙක්සස් වලද කොහෙද. ඉතින් ඔවුන් දෙදෙනා එක්කහුව වෙලා කරන බිස්නස් එකක් මේක. ඉතින් එතකොට වැඩේ තියෙන හැබැයි මේ දැන් මගේ මොකක් හරි ඔය මම කරපු කතාව හැබැයි යන්නේ නොයිස් ටීවී එකේ තමයි ට්‍රෙන්ඩින්. ඒතකොට ඉරාජ් මහත්මයාගේ කිසි සම්බන්ධයක් නැත්නම් ඒක වෙන්න විදියක් නැහැනේ. අනිත් එක තව කාරණාවක් තමයි මම මේ කියපු කාරණා දැන් අපි එක සර්කල් එකේ කට්ටියනේ අපි ඔක්කොම එක. දැන් ඔය ඉරාජ් මහත්මයා තමයි දැන් අවුරුදු 40 කිට්ටු ඇති. එතුමගේ නංගිට අවුරුදු 38ක් වගේ. ඒ නංගිගේ යාළුව මගෙත් යාළුවෝ. හරිද? මම කියන්නේ මිනිහෙක් උනම් ප්‍රතිපත්තිය ඇති වෙනවා. දැන් එතුමා අපි UMP එකක UMP එකට මඩ ගගා සින්දු හදනවා. හැබැයි ඔබ දන්නවද එතුමගේ රිෂිනි වීරරත්න වැඩ කරේ හරින් ගාව. හරින් ෆර්නැන්ඩෝ අමතරලා ළඟ. හරින් ෆර්නැන්ඩෝ එතුමාට හරින් මහත්තයා හරින් ෆර්නැන්ඩෝ එතුමා આવොත් මෙතනට ඔබ ඉන්ටර්විව් එකක් කරන් දැන් කෝල් කරලා අහන්නකෝ. මම 2016 හරින් මැතුමාගේ ඔෆිස් එකට යනවා මගේ චන්දදායකේ වැඩකට මොකක් හරි එතුමා. එතකොට අර ඩිජිටල් තාක්ෂණ මොකක් හරි ඇමති කමක් නේද තිබුණේ. මම යනකොට මෙතන රිෂිනි වීරරත්න එතන හිටියා. ඉතින් මං එතුමේ යනකම් ඉඳලා හරින් ඇමතුමගෙන් ඇහුවා අයිය මෙයා මේ මොකද මෙතන මේගොල්ලෝ වෙන තැනක නේද හිටියේ කියලා. නෑ නෑ නංගි දැන් අපිත් එක්ක ඉන්නේ කියලා එතුමිය එතන වැඩ මං යනකොට. අනික් කාරණාව දන්නවද මේ සජිත් මහත්මයාගේ කැම්පේන් එකේදී එක්ක ඉදිරියට ස්ලෝගන් එක සහ ඒ සියලුම හાર્ට් වර්ක් කරේ කවුද? රිෂිනි වීරරත්න. බොරුනම් ඒකත් අහන්න හරින් අපේ හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ. එතකොට ප්‍රතිපත්තිය නැති ප්‍රශ්නේ දැන් අයියා ඉඳගෙන ගෝඨාභය මහත්මයාගේ කැම්පේන් එක කරගෙන UMP එකේ බැල බැල යනවා. රිෂිනි වීරරත්න වැඩ කරන්නේ ඩේලි මිරර් එකේ. ඩේලි මිරර් එක අයිති රුවන් අපේ රුවන් විජේවර්ධන ඇමතිතුමාගේ තාත්තට. ඒකත් UMP එකේ මේ ඇමති කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ. එතුමිය එතන වැඩ කරනවා. ඒ වැඩ කරන ගමන් එතුමිය ගේ අයියා මේ පැත්තෙන් UMP එකට මඩ ගහනවා. ඒ වගේම බොරු නම් මේකත් ඔබට පුළුවන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාගේ ස්ටාෆ් එකෙන් අහන්න. ඉරාජ් වීරරත්න මැතිතුමා ආණ්ඩුව ආපු ගමන් සියලුම තමුංගාව තියෙන සියලුම යාන්ත්‍ර උපකරණ හැම අරගෙන ගිහිල්ලා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙන් මේ ප්‍රොජෙක්ට් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ කරන්න වැඩසටහනක් ඉල්ලනවා. එතකොට ඒ ගමම එතුමා ඉල්ලනවා තව මං හිතන්නේ කම්පියුටර්ස් 10ක් 15කුයි මැෂින්ස් 15ක් එයා එතන ඉඳගෙන වැඩ කරන්නම් කියලා. හැබැයි ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ හැබැයි ඉතින් පවුලේ දෙන්නෙක්ට දේශපාලන දෙකක් මත දෙකක් තිබෙන්නට පුළුවන් නේද? තිබෙන්නට පුළුවන්. ඒත් මම කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම කියන්නේ දැන් එතුමා ඒ කිසි දෙයකට උත්තරයක් දෙන්නේ නැහැ. දැන් එතුමා කියනවා ඉරාජ් මහත්මයා කියන කතා ඔක්කොම හරි. මම අහන්නේ දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ප්‍රධාන කාරණා තමයි මේ 15 දිනක් දාලා එඩිට් කරන එක වැරදි. එහෙම දෙයක් කෙරෙන්නේ නැහැ. එහෙම චෝදනාවක් ඔබ කරනවා කියන දේ. ඉතින් හරි. එහෙම නෙවෙයි නම් ඒක ඔප්පු කරන්න කියන්නේ. එහෙම නෙවෙයි නම්. එහෙම නෙවෙයි නම් ඒ වගේ දෙයක් වෙන්නේ නැත්තම් මේ හඬපට කිසි දෙයක් කිසි එතුමා දන්න කිසි තැනකින් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ඔප්පු කරන්න පුළුවන්නේ. දැන් මම මේ වෙනකොට CID එකට කම්ප්ලේන් කරලා තියෙනවා. හැබැයි තව වෙනකන් ඉන්වෙස්ටිගේෂන් පටන් ගත්තේ නැහැ. ඊයේ හෝ පෙරේදා පත්තරේ යනවා මේ හඬපට එකක්වත් සැසඳන්න බෑ කියලා. රංජන රාමනාගේ මැතිතුමා කටහඬක් එක්ක. දැන් මේ කියපු කතා ඔක්කොම එනං ඇත්තනේ.
හරිද? එතකොට මම කියන්නේ දැන් මමත් රංජන රාමනායක මහත්තුමත් සම්බන්ධ වෙලා තියෙනවායි කියන හඬපටවල ඇත්ත කොපීස් අරගෙන පොලිසියට පුළුවන් මේවා ඇත්තද නැත්තද කියලා බලන්න. ඒ නිසා තමයි මං ගියා CID එකේ කම්ප්ලේන් එකක්. දැන් මම මේක මෙතනින් නවත්තන්නේ නැහැ. මම යන්න තියෙන ඉහළම තැනට යනවා. ඒ කියන්නේ අපිට මේ රට ඇතුලේ කිසිම සාධාරණයක් වෙන්නේ නැත්නම් මේක තනිකර කාන්තා හිංසනයනේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න මෙතනින් රටට වැඩ මේ කන්වර්සේෂන් කී තියෙන ඔක්කොම ටික අහන්නකෝ. මෙතන මේ නීතිය රට තියලා තියෙනවද කවුරු හරි කෙනෙක්? මෙතන එහෙම නැත්නම් පොලිසිය සම්බන්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් වෙනත් කාට් කව හරි මරන්න කතා වෙනවද? එහෙම නැත්නම් කාට හරි කරදරයක් කරන්න කතා වෙනවද? නැහැ. මේ යාළුව දෙන්නෙක් සමහරක් දැන් එඩිට් කරපු ඒවා සමහරක් අන්තිම හොඳටම එඩිට් කරපු. දැන් දෙවෙනි හඬපටේවත් හොඳටම ඕන මොලයක් තියෙන කෙනෙක්ට දෙනවා මේවා එඩිට් කරලා තියෙන කියලා. ඉතින් මේ වෙලාවේ මම මේ කියන කතා ඔක්කොම බොරු නම් ඒ කිය චෝදනා එල්ල කරපු සෑම පුද්ගලයාම පුළුවන් ඒගොල්ලන්ට මේවා එහෙම නෙවෙයි කියලා කියන්නේ. දැන් මම පැහැදිලිව කියනවා මේවා යම් කිසි කෙනෙක්ගේ අතට හම්බුණා. අතට හම්බෙලා ඉවරලා මේකට ලොකු මේ වියදමක් දානවා. මේවා අර මේ මේ මේක බෑ දැන් බෑ කියන කට්ටිය ඉන්නවනේ. මම හෙට අනිත් ඔප්පු කරලා පෙන්නන්නම් මේ මේ කතාවලට කිසිම සම්බන්ධයක් නැති කට්ටියගෙත් එඩිට් කරපු හඬපට එන්න පුළුවන් ඉස්සරහට. ඒක මට හදන්නත් පුළුවන්. ඒක කණ්ඩායමක් කරා මටත් හදන්න පුළුවන්. මං හෙට අනිද්දා වෙනකොට එකක් එළියට දාන්නම්. එතකොට මේ බෑ කියන හැම කෙනාටම තේරෙයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන්නේ. හරි. දැන් ඔබ සඳහන් කරනවා විශේෂයෙන්ම අපහාස සිද්ධ කරනවා. විශේෂයෙන්ම ඔබටත් මෙවැනි අපහාස සිද්ධ වෙනවා කියන දේ. හැබැයි දැන් ඉරාජ් වැඩසටහනදී මතක කරපු දෙයක් තමයි ඔහුගේ අම්මටත් ඔහුගේ මවට සහ සොහොයුරියට ඔබ අපහාස කරනවා කියලා. අපහාසයට අපහාසයෙන් පිළිතුරු දෙන එකද හරි වැඩේ? දැන් එතකොට මම අනික් පැත්තට අහනවා ඔබ ඔබගෙන් ඉරාජ් මහත්මයා මීට මාස 3-4කට කලින් කරපු සියලුම සංගීත මේ 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 නිර්මාණ බලන්න. ඔහු අපහාස කරලා තියෙන්නේ ලේසි පාසු පුද්ගලයන්ට නෙවෙයි, ඔවුන්ගේ පුද්ගලික ජීවිත අරගෙන. ඔහු දැනගන්න ඕනේ කාරණාව තමයි එක පැත්තකින් දැන් ඔහු ඊට පස්සේ අනික් අතට එළියට දාලා කියනවා මේ මම ඔයාට ලස්සන වීඩියෝ එකක් සින්දුවක් හදලා චන්දිලංගමේකට දාන්නම් කියලා. ඕක තමයි කාන්තාවන්ට තියෙන අභියෝග. ওই කාන්තාවන්ට තියෙන පැහැදිලි අභියෝග. දැන් මම එතකොට එක පැත්තකින් කියනවා මේ ওই වගේ වැඩ කරන්න එපා ඔහොම කියලා. අනික් පැත්තෙන් කියනවා උඹට දෙන්නම් මම වීඩියෝ එකක් හදලා එළියට දාන්නම් කියලා. ඉතින් මම කාටවත් තවත් කාන්තාවකට අපහාසයක් දැන් මෙහෙමනේ නයිට් ක්ලබ් එකට යනවා කියන එක අපහාසයක් උනේ කොහොමද? මට නම් ඒකේ අපහාසයක් පේන්නේ නැහැ. ඒක ඇයි මේ ලංකාවේ ඒක තහනම් දෙයක්ද? වයස සීමාවක් තියනවද? ඉතින් ඕන කෙනෙක්ට යන්න පුළුවන්නේ. ඔහුගේ අම්මත් යනවා ඇති, නංගිත් යනවා ඇති, යනවා. යන්නෙත් මගේ යාළුවොත් එක්ක පාටි දානවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකේ අපහාසය කොහෙද? ඒකද අපහාසය? කාගේ හරි පෞද්ගලික ජීවිතයේ කාගේ හරි ලිංගික ජීවිතයක් අරගෙන සින්දු හදන එකද අපහාසය? හැබැයි තවත් තැනකදී ඔහු සඳහන් කරා ඔහුට මේ ඔබ තර්ජන එල්ල කරලා තිබෙනවා කියලා. ඔහුගේ යාළු මිත්‍රයන් හරහා දුරකථන සංවාද වලින් ඔහුට තර්ජන එල්ල කරලා තිබෙනවා කියලා ඉරාජ්ට. නෑ, මම මට තර්ජන කරන්න තරම් මං කොහොමද පිරිමියෙක් එක්ක රණ්ඩු වෙන්නේ? ඉතින් මම මට ඉතින් අතින් පයින් ගහ ගන්නත් බෑ. ඔහු මට වඩා ගොඩක් උස මහත පුද්ගලෙක්. මට ඉතින් සත්‍ය පෙන්ලා දීලා සත්‍ය එක්ක මේ සටන් කරන්න පුළුවන්. ඒ හරින් මට කාටවත් තර්ජනය කරන්න කොහොමද? මම තර්ජනය කරනවා නම් මම එහෙම කාටවත් කිය කී ඉන්නේ නැහැ. මං කෙලින්ම ඔහුටම කතා කරලා ඉවර වෙලා මම ඔයාගෙන මේවා දන්නවා කියලා කියන්න පුළුවන් මට. මගෙන් සමහරු අහලා තියෙනවා මේ මේවා මෙහෙමයි මෙහෙමයි නේද මෙයාගේ ජීවිතය කියලා. මං ඉතින් ඔව් මම ඒවා ගොඩක් දේවල් එයාගෙන දන්නවා කියලා නම් කියලා තියෙනවා. හැබැයි මං කවදාවත් තව කෙනෙක්ගේ ඒගොල්ලන් එහෙම කරාට තව කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය ඒගොල්ලන්ගේ ජීවිත ජීවත් වෙන විදිහ පිළිබඳව මම කවදාවත් කාටවත් කියන්න යන්නේ නැහැ. සූදානම් දන්නේ නැහැ මොකක් ඉස්සරහට වෙන්නේ කියලා. හැබැයි මම මගේ ජීවිතේ කිසිදයක් හංගලා නැහැ. මම කාත් එක්ක හරි ආල්ලා හිටියා නම් බලින කලින් වුණත් මම හරීම ඕපන් එකේ මම ඒවා කියලා තිනවා. මම කවදාවත් මට හංගඟ දේවල් මට කවුරු කොයි විදිහට මොනා කිව්වත් මම ආදරේ මම මේ ලෝකෙින් වැඩියෙන්ම ආදරය කරන පුද්ගලයා මගේ මහත්තයා. ඉතින් එයා දන්නවා මගේ ජීවිත කතාවම. ඉතින් මට උත්තර දෙන්න ඉන්න කෙනා එයා. මං ගෙන් යා කිසි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඔහුගෙන් ලැබෙන සහයෝගය. ඔහු නැත්තම් මං අද වැටෙන අන්තිම බිමටම වැටිලා. ඔහු මේ වෙලාවේ මට සැමියෙක් විදිහට වගේ මේ යාළුවෙක් විදිහට දෙන සහයෝගය වචන වලින් කියන්න බැහැ. ඒ තරම් ගොඩාක් අය මං දැක්ක ඔහුටත් අපහාස කරලා තිනවා අයියෝ මේ වගේ ජරා ගෑණියෙක් බැඳපු එක අපරාධේ මේ මිනිස්සයා කියලා. හැබැයි ඔහු මට
අසාමාන්‍ය විදිහට අතිශය ආදරය කරනවා අපි දෙන්න තවමත්. يعني අවුරුදු 5ක් දැන් කසාද බැඳලා ගොඩක් ආශ්‍රය කරලා බැඳේ. ඉතින් ඔහු මේ හඬපට පළවෙනි එක ආපු ගමන් මාව මේ අනේ එකත් මං කියන්නේ අපි දෙන්නා කසාද බැඳලා පළවෙනි දවසේ උත්සවයේ ඔක්කොම ඉවරුණාට පස්සේ අපි දෙන්නා තේකබ්බිම ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉන්නකොට මගෙන් මට හිරාන් කිව්වේ දැන් ඔයා മന്ത്രി කෙනෙක් වුණාට මට ප්‍රශ්නයක් නැහැ. ඔයා ලංකාවේ ලොකුම තැනට ගියත් ඔයාගේ දේශපාලනේ එළියේ ඔයා මේ ගෙදරින් එළියට එනකොට උයන පිහන වැඩ ළමයි හම්බුනාව ළමයින්ගේ වැඩ ගෙදර වැඩ කරන්න ඕනේ. ඔයාගේ උදව්වට කෙනෙක් ගන්න එක වෙනම දෙයක්. හැබැයි ඒ දේවල් ඔයාගේ අතින් වෙන්න ඕනේ. ඒවා කැමති කියන පොරොන්දු මත අපි දෙන බැන්දේ. මට ඔයා මොන ලොක්ක වුණත් වෙන්නේ ගෙදර ආවන් පස්සේ මමයි ගෘහමූලික. ඉතින් ඒකේ විදියට මදරත් ඒ දේ සිද්ධ වෙනවා. අදටත් මං එයා අකමැති දෙයක් සිද්ධ වුණොත් එයා හ්ම් කිව්වොත් එම මට සිද්ධ වෙනවා ඒක නොකර ඉන්න. කොච්චරයක් මේ කොච්චර මගේ කැමැත්ත තිබ්බත් කට තිබ්බට මහතර බයයි. බයටත් වඩා මම හිතන්නේ ඒක ගෞරවය තියෙන මං බය කියන වචනයට කැමති නෑ. මොකද මේ මට ඒක වැරදි ආදර්ශයක් කියන උනම් අනික් කාන්තාවන්ට පිරිමින්ට බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ගෞරවය තිබිය යුතුයි. එයාටත් ඒ විදිහම ගෞරවයක් මට තියෙනවා. ඒ වගේම තමයි අනික් කතාව එයා මට කිව්වේ ඔයයි මමයි දෙන්න ගොඩක් කතා කරලා යාළුවලානේ බැන්දේ. එතකොට අපි දෙන අතර මේ තියෙන මේ හැඟීම්, මේ ආදරය, මේ සියලුම මේ දේවල් වයසට යන්න යන්න අපි පෘථග්ජන මිනිස්සු විදිහට ටික ටික අඩු වෙන්න පුළුවන්. ළමයි හම්බෙලා ළමයි ලොකු වෙලා අපි වයසට යනවා. කවදරි දවසක මං ගැන මේ ඔයාගේ හිතේ තියෙන හැඟීම පොඩ්ඩක් හරි අඩු වුණොත් අනේ මට කියන්න. අපි දෙන්නම කතාලා තියෙන්නේ. කියන්න රවට්ටන්න බෑ. වෙන කෙනෙක් එක්ක යාළුවලා රවට්ටන්න බෑ. කියලා අයින් වෙන එක වෙනම දෙයක්. ඒක ඒ විදිහට මෙහෙමයි. ඒක එයා ඔහු මතක් කරා මේ ප්‍රශ්නය ආවම. මේ ප්‍රශ්නය ආව පළවෙනි හඬපටේ ආපු ගමන් මාව ළඟට කරලා හින්දවගෙන මගෙන් එහාට මතකද අපි පළවෙනි දවසේ කතා කරපේ කියලා මං කෝ කියලා. එසේ එහෙනම් ඔයාගේ අතින් කිසි වැරද්ද මට වෙලා නැහැ මං කෝ නෑ. කිසිම දෙයක් වෙලා නැහැ. මට ඒක 100%ක් ඔයාට කියන්න පුළුවන්. ඒ විශ්වාසය ඒ විදිහටම රකින්නවා කියන එක. අනිත් එක තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔක වෙච්ච ගමන් මට කතා කරපු ගමන් හැබැයි කිව්වන්න එකක් එළියට ඇවිල්ලා මේ දැන් මොයි වැඩ ටික නවත්තලා ගෙදර එන්න කියලා. ඊට පස්සේ මං කෝ නෑ මං එන්නේ නැහැ මං දැන් ඉන්නේ රැස්වීමක. ගෙදර ආවම කතා කරමු කියලා මං දැනගත්ත දැන් ඕක ආපු ගමන් මොකද වෙන්නේ? වටේ ඔය යාළුවෝ කියන සමහර කට්ටියත් ඉන්නවනේ වටේමයි අගුස්සනවා තියාගෙන. ඕකට ඕක ගින්නක් නැගම නිවන්න හරි කට්ටිය අඩුයිනේ. මං ඉක්මනට ගිහින් සජිත් මහත්තයාට කිව්වා. මං සජිත් මහත්තයාට කිව්වා සර් මේ ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. සජිත් මහත්තයා එවලෙම කෝල් කරා. කොක හිරාන් ඔයා දැනගෙනනේ මේ මඩවලට වැටුනේ. ඔයා දන්නවනේ මේක මඩවලක් කියලා. විශේෂයෙන් කාන්තාව දේශපාලනය කරනකොට ස්වාම පුරුෂයා විදියට ඒක විඳලාගින්න හරි අමාරුයි. ඉවසන්න හිරුනිකාට මේ වෙලාවේ තියෙන එකම හයිය ඔයා. තව ඉස්සරහට තවත් දේවල් එන්න පුළුවන්. ඒ හින්දා මේක පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා කියලා. දැන් UMP කාගේ පැත්තේද? ඇත්තටම කියනවා නම් මට පැත්තක් නෑ මම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ. හැබැයි ඉතින් රනිල් මහත්තයාගේ ඔහුත් ඔය කවුරු කොයි විදිහට කිව්වත් ඔහු හොඳ ඔළුවක්. ඒ ඔළුවට ගහන්න තාම ඔහුට මේ මහ පොළවේ යටම තැන වෙනකම් පේනවා. ඔබ හිතනවාද මේ හුමි දවසේ නිහඬව ඉන්නේ මොකටද කියලා අපිටත් හිතා ගන්න බෑ. ඒ වගේම අනිත් පැත්තේ මිනිස්සු ඉල්ලන දේ දෙන්න ඕනේ. මිනිස්සු ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස නම් ලෝභකම් කර කර ඉන්නේ නැතුව සජිත් මහත්තයාට මේක කරගෙන යන්න දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මට එහෙම මම ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ඔබ විශ්වාස කරන දේ ඊළඟ මහමැතිවරණයේදී කවුද නායකත්වය හිමි වෙ යුත්තේ? මම නම් හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට දුන්නොත් ඔහු වෙනස් ගමනක් යයි. ඔහු ජව සම්පන්න ගමනක් යයි. ඔහුට හොඳ තරුණ පිරිසක් වටේ ඉන්නවා. ඔබත් විශ්වාස කරනවාද රනිල් වික්‍රමසිංහ අයින් වෙලා නායකත්වයේ සජිත් ප්‍රේමදාස ලබා දිය යුතු කියන තැන? ඒක දෙනවා නම් හොඳයි. හැබැයි රනිල් මහත්තයා දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න එක නෙවෙයි. ඔහුගේ ඒ දැනුම සහ ඔහුගේ උපදෙස් අනිවාර්යෙන් හැම කෙනාටම අවශ්‍යයි දේශපාලනය පිළිබඳව. ඉතින් ඒ හින්දා ඔහු උපදේශක තනතුරකාර ඉඳලා මේක ටික කරගෙන යන ටිකේ පොඩි උදව්වක් දුන්නොත් හොඳයි කියලා මට ඇත්තටම හිතෙනවා. ෆේස් ටු ෆේස් වැඩසටහන අවසාන ප්‍රශ්නේ මීළඟ පාර්ලිමේන්තුවට ඇයි ඔබව ජනතාව කොළඹින් තෝරන්නට ඕනේ? එක්සත් ජාතික පෙරමුණේ ආර මට කියන්න තියෙන්නේ සෑම අවස්ථාවකම පශ්චාත් ප්‍රශ්න හැම අවස්ථාවකම කාන්තාවක් විදිහට නිරන්තරයෙන් මම ඉස්සරහට ගිහින් කතා කරා. අසාධාරණයට ලක් වෙන සෑම කෙනා වෙනුවෙන්ම කතා කරලා තියෙනවා. ගොඩක් අය මම ගිය සැරේ 2015 චන්දිල්ලනකොට පක්ෂය ඇතුළින්ම වෙනම ගේමක් ගෙනිච්චා. වෙනම කට්ටියක් කරගෙන ගියා. මෙයා ඡන්දය අරගෙන නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා කියලා. මට සති 3යි තිබ්බ ඡන්දය ලෑස්ති වෙන්න. හැබැයි මම ඔප්පු කළ වෙනුයි කියපු කට්ටිය ගියා. කියපු අය ගියා. හැබැයි මම ගියේ නැහැ. මම මේ මෙතන ආවේ යන්න නෙමෙයි. පෙරදිලා හරි මෙතනම දිගටම ඉන්නවා කියාගෙන. මොකද අර යන්න තැනක් නැහැ. ඒ නිසා මම
මේ පක්ෂයේ ආයේ මුකුතන්ට වැටුණත් අන්තිම සමාජික වෙනකම් වැටුණාම වැටුණත් මම ඉන්නේ මෙතන. මට වෙන ඔප්ෂන් නැහැ. ඉතින් ඒ නිසා හැමදාම UMP. මම හැබැයි අපේ තාත්තා වෘත්තියත් ශ්‍රී ලංකාවේ කෙටි මම පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ. හැබැයි මම ආයේ මෙතනින් එහාට කොහෙවත් යන්නේ නැහැ. මොකද මට හොඳයි කියලා තියෙන තැන මෙතන, හිතෙන තැන. ඉතින් ඒ නිසා මම හෘද සාක්ෂියට අනුව දේශපාලනය කරලා තිනවා. කාන්තාවක් විදිහට එන හැම දෙයකටම මම මුහුණ දීලා තියෙනවා. ඉතින් ඉස්සරහටත් ගොඩක් ඌට වඩා අභියෝගෙයි. ආයේ නම් ඇත්තටම අභියෝගින දැනව ඉස්සර කිව්වා වගේ මට දැන් තව කරන්න තියෙන මම මරණ එක විතරයි. අයි අන්තිමටම මාව කියන්න තියෙන හැමදේම කියන ඉවරයි. ඉතින් මට ඉතින් අපේ පාක්ෂිකෝ ටිකට කියන්න තියෙන්නේ අපිට මේ සැරේ අපි ලොකු තරගයක් දීලා මේ පාර්ලිමේන්තු මැතිවරණය කළ යුතුයි. මොකද අපි හිතන තරම් මේ මිනිස්සු තවදුරටත් මෝඩ නැහැ. මිනිසුන්ට එපාමුත් එපා වුණා. දැන් අපේ ආණ්ඩුව අවුරුදු 5කටත් කලින් ගෙදර යවුවා. මේ ආණ්ඩුවත් අවුරුදු 10ක් ඉන්න බලාගෙන ආවට කියන්න බෑ. අවුරුදු 2කින් 3න් මිනිසුන්ට ඇත්ත තේරෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ඇත්ත තේරෙන කාලයක අපි ශක්තිමත්ව ඉන්න ඕනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර අපිනේ. එතකොට අතනින් 189 ඇතුලේ මධ්‍යස්ථ මිනිස්සු ඉන්නවා තවමත් මේ වෙන දේවල් වලට එච්චර කැමති නෑ. දැන් මේ අවස්ථාවේ මොකද මේවා කියාගෙන නෙවෙයි ආවේ. පාස්කු පාට සම්බන්ධයට දඬුවම් දෙනවා. MCC කිසිම අත්සන් කරන්නේ නෑ. ඔය රටට වින කරන ගිවිසුම් සහ ඒ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට අහු වෙන්නේ නෑ. ඔවා කියාගෙන ආපු කට්ටිය දැන් කරන්නේ වෙනම දෙයක්නේ. එතකොට දැන් මධ්‍යස්ථ මිනිස්සු බලන් ඉන්නේ මේක දිහා. ඒ මිනිසුන්ට කවදා හරි දවසක එක්කහු වෙන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරක් තියෙන. ඒක අපේ කඳවුර. ඒ නිසා අපි මම මගේ පාක්ෂිකය සිර දිනාට කියන අපි ශක්තිමත් විය යුතුයි මේ වෙලාවේ. මොකද ආයේ අනික් පැත්තට ඇටෑක් එකක් දෙන්න පුළුවන් වෙලාවක අපි හයියෙන් හිටියොත් තමයි අපිට ඇටෑක් එකක් දෙන්න බැහැ. මම පාක්ෂිකයන්ට කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ එනකොට හැම වෙලාවෙම පාර්ලිමේන්තු ඇතුළේ පිටතත් සටන් කරන්න පුළුවන් සටන් සගයන් ටිකක් පාර්ලිමේන්තු ඇතුළේ UMP කින් හදාගමු. ඔබ විශ්වාස කරනවද මේ UMP පරාජයට, එක්සත් ජාතික පක්ෂ පරාජයට බෞද්ධාගම පිළිබඳ විවේචන එල්ල කරපු මංගල සමරවිරසා රංජන රාමනායකගේ ඒ කතාවල් හේතු වුණා කියන දේ? ඒකත් සමහරට බලපාන්න ඇති. මොකද ඒක ඒ වෙලාවේ ඔවුන් කියපු කතා ඒ වෙලාවට ගැලපුණේ නැහැ. මොකද අපි හරි සංවේදී රටේ සංවේදී ජනතාවකින් රටක් නෙමේ ඒක. එතකොට ඒ අවස්ථාවන් වලදී ඔය ආගම සහ ජාතිය සම්බන්ධයෙන් දේවල් කියනකොට මිනිස්සුන්ගේ ඇඟේ ලේ කුපිත වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක කවුරු කරත් එහෙමයි. ඒ නිසා වැරදි මතයක් ගියා. UMP ආණ්ඩුව කියලා කියන්නේ බුද්ධාගමට විරෝධී ආණ්ඩුවක් කියලා. ඒ ඇත්තම ඉතිහාසයේ බැලුවොත් එහෙම බෞද්ධ ධර්මය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළ තියෙන UMP ආණ්ඩුවෙන් වෙන මුකුත් ඕනේ නැහැ. මේ පැයතක් වෙනකන් ගම්පෙල්ලි වැඩසටහන සඳහා මුළු ලංකාවෙම සියලුම විහාරස්ථාන වලට සල්ලි දුන්නා. ඉතින් මේ ප්‍රගමණය සඳහා ඉතින් ඒත් ඉතින් වැර මිනිසුන්ගේ අතට මතයක් ගියයින් පස්සේ ඒක ඒ මතය හදන්න හරි අමාරුයි. ඒ නිසා මං හිතන්නේ අපි වෙනම කියන්නේ අපේ ඇත්තම කියන්නේ දැන් මේ වැරදි මතයන් ගිහින් තියෙන අපි හරි මතය රටේ ජනතාව අතරට යවන්න ඕනේ. ඒ සඳහා තමයි මම හැම වෙලාවෙම කියන්නේ. නිකන් ඔහේ අර රාජපක්ෂලත් එක්ක ඩීල් තියෙන කට්ටිය නෙමෙයි. ඒගොල්ලන් කියන කින පදයට නටන කට්ටියකුත් නෙමෙයි. ඒගොල්ලන් අපිට ප්‍රහාර එල්ලකදී උඩ බලන් කට අරන් ඉන්න අයත් නෙමෙයි. ඔවුන් එක්ක සටන් කරන්න පුළුවන් පිරිසක් විපක්ෂයට යවුවොත් ප්‍රබල විපක්ෂයක් විදිහට හොඳ කටවල් ටිකක් හොඳට හයියට මේ සටන් ජනතාව කියන්නේ විපක්ෂයක් විදිහට මේ අපේ එක්සත් ජාතික පාක්ෂිකයන්ව ටිකක් මොරාල් එකෙන් නැග ගන්න පුළුවන් කට්ටියක් පාර්ලිමේන්තුවට යවුවොත් අපිට ඉතාමත් ලේසියෙන් මට හිතෙනවා අවුරුදු 5ක් ගණනකුත් නැහැ කියලා. ඔව් සුදී. ඔව් සුදී.